COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 6 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණි පුත්කලින් පවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ඒ අනුව ඊයේ දිනේ වන විට මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතන්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 2959ක් ලෙසයි. සමස්ත ආසාදිතයින් අතුරින් පුත්කලින් 2811 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 136ක්. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කොරියාවේ රැඳී සිටි පුද්ගලින් 275 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඉන් අනතුරුව ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරුණු බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. මෙතර ඊයේ දිනේ වන විට මෙරට තුල PCR පරීක්ෂණ 1780ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 208397ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ලොව පුරා COVID-19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 2,37,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. වෛරස හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුත්කලින් සංඛ්‍යාව 817,000 ඉක්මවා ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ලොව වේගවත්ම ක්‍රීඩකයා වන උසේන් බෝල්ට්ද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ 34 වන උපන්දිනය වෙනුවෙන් පසුගියදා සාදයක්ද පවත්වා ඇති අතර ඊට දිනකට පසුව ඔහු COVID වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. මෙම සාදය සඳහා එංගලන්ත මැන්චෙස්ටර් පිලේ සුපිරි ක්‍රීඩක රහීම් ස්ටර්ලින් හා කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඇතුළු පිරිසක්ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර දකුණු කොරියාව තුළ කොවිඩ් වෛරසයේ නැවත පැතිරීමේ අවදානමක් පවතින බව එරට බලධාරීන් පවසනවා. එරටින් වාර්තා වන නව ආසාදිතයින් ප්‍රෙස් පීටීටුවෙන් දේවස්ථානයක් ආශ්‍රිතව හමු වී ඇති අතර මේ වන විට ප්‍රාන්ත 17 රෝගීන් හමු වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි තත්ත්වයක් දකුණු කොරියාව තුළ වාර්තා වී ඇත්තේ ප්‍රථම වතාවට වන අතර පසුගිය සෑම දිනකම 100කට වඩා වැඩි රෝගීන් ගණනක් හමු වී ඇති බවද එරට සෞඛ්‍යංශ පවසනවා. ඒ අනුව සමාජ දුරස්ථභාවය පිළිබඳව රීති යාවත්කාලීන කර ඇති අතර සෝල් නගරය තුළ මුඛ ආවරණ පැනදීමේ නීතිය අනිවාර්ය කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.